Hi, Alana, and that manga by your kitchen YouTube channel again. I'll add the recipe cargana, Timinadi, Pahe. Tea time, a potty snack, Kakadanka, Natham potty badagin, and Nathamude Kamakruna Thonda maker. Timbalamopimuna dumana karanikiella. Our Shamdrum type tell the Alatina, Alati single in sign gracing, Hadragamut monkeyana. Isamangarinitina may get a clockubaleka, cake up in the agana, hal pity. හාල්පිටි කෝපය දාගන්නේ හාල්පිටි කෝපයට මම දාගන්නවා දැන් සුදු ලුණු අඹරලා තේ හැඳි භාගයක් ඒ වගේම 3-5 කුඩු තේ හැඳක් ලුණු කුඩු තේ හැඳක් මිරිස් කුඩු තේ හැඳක් කහ කුඩු තේ හැඳි භාගයක් වගේ මම එකතු කරගන්නවා එකතු කරගෙන මේ ඔක්කොම මම හොඳට කලවම් කරගන්නවා මම විදිහට කලවම් කරලා ඉවර වෙලා මම බිත්තර දෙකක් එකතු කරගන්නවා. මම ටිකක් ලොකු බිත්තර දෙකක් එකතු කරගන්නේ. බිත්තර දෙකකුත් එකතු කරලා මම මේක හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට මේක කලවම් කරන ගම අපි ටිකක් උකු බැටර් එකක් තමයි අද හදාගන්න යන්නේ. ඉතින් අපිට බිත්තර දෙකේ සාරුවෙන් විතරක් මේක කලවම් වුණාම මදි. මොකද පිටි කෝප් යන්නේ. අපි වතුර එකතු කරගන්නවා මම වතුර මෙතන කෝප්ප තුන් කාලක් වගේ ආ දෙකතු කරගත්තා මම ටිකෙන් ටික එකතු කර කර තමයි මේක කලවම් කරන්නේ ඔයාලට මේක අත්තිං උනත් කලවම් කරන්න පුළුවන් කැමති විදිහකට හැන්දකින් ඕනෙකින් කලවම් කරගන්න මේ වගේ සාමාන්‍ය උකු බැට එකක් ගන්න මට ගියා කෝප්ප තුන් කාලක් වතුර ඔයාලා ටිකක් බල බල ඒක එකතු කරන්න වතුර සමහරට වෙනස් වෙන්න පුළුවන් නේ වතුර මට්ටම. ඊට පස්සේ මේක වහලා අපි විනාඩි 15ක් තියන්න ඕනේ. මේ විනාඩි 15කට පස්සේ. විනාඩි 15කට පස්සේ පේනා නේද අපේ බැටරිය එක තවත් ටිකක් විතර උකු වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මම මේකට එකතු කරගන්නවා. ලුණු. ලුණු බෑයක් මම හීනියට කපලා අරන් තියෙනවා. ඒ වගේම කරපිංචා කරපිංචා ටිකක් විතර මං කපලා ගත්තා. ඒ වගේම අමු මිරිස් කරල් දෙකක් වගේ මං කපලා ගත්තා. මේකට ඔයාලා කැමති ඕනම එළවලුවක් පාවිච්චි කරන්න පුළුවන්. ඕනම එළවලුවක් හීනියට කපලා අරගෙන මේකට මේ වෙලාවෙදී එකතු කරගන්න පුළුවන්. මේක මේ විදියට කලවම් කරන්න අතරතුර ඔයාලා තෙල් දාපු තාච්චියක් ලිපට තියාගන්න. තෙල් එක ටිකක් රත් වෙන්න දෙන්න. රත් වුණාට පස්සේ මේ වගේ හැන්දකින් ඔයාලා මේ වගේ ටිකක් වෙන්න එක තැනකට දාගන්න. එතකොට මේ වගේ ලස්සනට රවුමක් හැදිලා එනවා. වෙනා නේද? මේ වගේ මැදට බොක්ක වගේ හිටින්න ලස්සනට රවුමක් හැදිලා එනවා. මේකට මේ වගේ තෙල් ටිකක් හැන්දෙන් ගහන්න. ගහ ගහ මේක ටිකක් හරව හරව හොඳට රන්වන් පැහැවෙනකම් බැදගන්න. අර බොක්ක වගේ තියෙන පැත්ත තියෙනකොට ඔයාලා හැන්දෙන් ටිකක් යටට තද කරලා ඒක බැදගන්න. මේ වගේ තෙල් විසි කර කර මේක හොඳට බැඳ ගන්න ඕනේ. රන්වන් පැහැවෙනකම් බැඳගෙන අපිට මේ ක්ලිප්ෙන් බා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට දීපු බැටර් එකෙන් මේ වගේ 20ක් වගේ හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න අනිවාර්යයෙන්ම ඇත්තටම හරිම රසයි මේක. ඔයාලගේ තාච්චියට තියෙනවා නම් 4-5ක් හරි එකට දාන්න. මේක ඇලෙන්නේ නැහැ. ඒ නිසා බය නැතුව දා ගන්න පුළුවන්. හැබැයි තෙල් එක හොඳටම රත් වෙලා තියෙන්න ඕනේ අපි මේ බැටර් එක තෙල් එකට දාද්දී. ඉතින් මේක ඇත්තටම හරිම රසයි හොඳට හොද්දක් එක්ක උනත් කන්න පුළුවන් උදේ ආහාරයකට ගන්නවා නම් හොද්දක් එක්ක නැත්නම් අල තෙල් දාපුවා එක්ක ඒ වගේ හොඳට රහට කන්න පුළුවන් මොකද හාල් පිටි වලින් අපි හදලා තියෙන ඉතින් හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ඒ වගේම හවසට තේ බොන වෙලාවට වගේ කනවා නම් නිකන් කන්න පුළුවන් නැත්නම් පාටි එකකට වගේ හදනවා නම් ඔයාලට සෝස් එක කන්න පුළුවන් ඉතින් මේ වගේ රසට එක්ක එක විදිහට කන්න පුළුවන් කෑම ඔයාලා අනිවාර්යයෙන්ම මේකට කැමති වේවි අනිවාර්යෙන් හදලා බලන්න. හදලා බලලා වීඩියෝ එකට කැමති වුණොත් වීඩියෝ එක ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න. යාළුවෝ අතර ෂෙයා කරන්න අමතක කරන්න එපා. අද නම් මගේ වීඩියෝ එකක් බලන්නේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම තව තවත් මගේ වීඩියෝ බලන්න මාව subscribe කරලා තියාගන්න මගේ YY Kitchen channel එක. බෙල් icon එක තියෙනවා subscribe button එකේ හැපැත්තෙන්. ඒකත් click කරලා තියන්න. එතකොට මම අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට පෙන්නනවා. එහෙමනම් තවත් රසවත් වීඩියෝ එකකින් එන්නම්. ගිහින් එන්නම්. Thank you.